බන් වාසනාව සුබම් සුබෝ දසනවේවා අදරණිය දුව පුතේ අදත් ඔබත් එක් කලා ගනිත විෂ සමග දොට මල්ු වෙන්නට සූදානම් ඉතින් පුතේ දේ විවිධ දරුවෝ මගෙන් ඇහෝවා විවිධ පලාාත විශේෂෙන් මේ මම ඉන්න බස්නහිර පලාාතේ විධ පළාත්වල ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධ පිටු මැස් මට මගේ විෂත් පේපස් ලී වුණා ඉඒ ගැන මකත් කියන්න නැද්ද කියලා ගනිතේ ප්‍රශ්නපත්‍රය පිටවෙලා තිබුණා වරක් සාමාන්‍ය පෙළ බාගේ එදස් නමසි අසුතුනේ නැවත ගනිතේ ප්‍රශ්නපත්‍රය පැවැත්තුවා එළඟට දෙදස් අටේ ගනිතේ ප්‍රශ්නපත්‍රය පිට වනේ නැහැ ඒ ප්‍රශ්නපත්ත්‍රය හොඳටම අමාරුණා ලක ගැටලු ගොඩක් කාව. එකඇන්නේ නවනිර්දේශ පැර නිර්දේශය, නවනිර්දේශයට කාලයාඩුවයි. සකන් පේපරකට පැෑ දෙක යි දාලා තිබුණ. එතකොට පැරනිර්දේශය පැෑඇතු නක්තියනවා. එකම ප්‍රශ්න සංඛ්‍යාව උත්තර ලියන්න තියෙන්. එතකොට එහිම උත්තර ලියන්න තියෙන ප්‍රශ්නවල ප්‍රශ්න හතරක් විතර එකම ප්‍රශ්න පැරණ නිර්දේශය පේප එක හදල නවනිර්දේශය පේපයකට ඔබලා. මේ කතාව මම, ලංකාේ පත් පත් වලට කෙව්වා. එවලේ මම ඉගැනීම් කරන්නේ නැහැ ර පහෙන් නාලිකාවක එනිසා පුවත් පත්තල පිටු ගණන් ලියවුණ මේ ගැන. ම කිව්වා පපු කල්ල විද්‍යාත්මක සාධනය කල පෙන්වා ගනිතය අනොකුළු සාධන කල පෙන් නො මේක ලොකු වරද ලක ගැටනලු අමකොද මුන් හන්ඩා වැටුුණ විභාග ශාලාවල්ල කලන්ත දාල වැටන ලමු. ලොකුලක ප්‍රශ් වන ල තුර ට න්න ැෑගෙන. අපි සම කතා කරන තව ගඩක් ගුරුවර කතා කරනවා ඉට පස මේ කතිකාවත මොම ්‍රීජෝමදායක වන්න. ඉතින් එහෙම වෙලා නැවත ප්‍රශ්නපත්‍රය දෙදා සටේ පැවැත්තුවා නැවත පැවැත්වවා. ඒක ලීකක් සෑම එකක්නේ මේක ප්‍රශ්න පත්‍ර පිට ඉමන්න්නේ පේපේකඒ අදාළ ප්‍රමිතන් වලින් පිටත් නව නිර්දේශය ලොක ගැටල් ලෝකන මහනදි ලේක පෑ දෙක පෑදෙක හමමාර වෙලා පස්සේ ඔය දිර්තමයි ඔයි සරහට ආවේ සේකන් පේ එකක. ඉතින් අර විනාඩි දහටකින් සැකපේපේ උත්තර ියන්න තියනෙ විනාඩි දොලයින් ලියන්න වඋනාා. එකම ප්‍රශ්නය පැර නිර්දේශයට නාව නිර්දේශයට ප්‍රස්ථාර ගණනක් ගත මම පත්තරයට කිව්වා එවලේ මේ ප්‍රස්ථාර ගණන ප්‍රශ්නය හදපුගේ නාටවත්. විනාඩි දොලහකින්. ප්‍රශ්නය කියල බල අලුතෙම ලැබුණන කියවල බල්ල තේරුම්මා අරගෙන ගණන හදල ඇඳල ප්‍රස්සාාර කලේ මේ වැඩි කරනු විනාඩි දොලහකින් ප්‍රශ්නය හදපු නාටොත් බෑ කියල. ඒවගේ තත්ත්යක් කියල මේක. ඩි දල්ලින් රගන්න බැරිවේ ඒගේ මානසිකත්තක හිතියන්න ඉතිං එ හදපු කෙනා දන්නවා ඉතිඒ නිසා කරගනි ඉති එහම නෙමේ දරුව කොහමද භාවිශාලාක තනයව නම් පුලුවන්ද ඔන්න කාරනාව තම දිගකට මැහු. ඉතින් කෝහමහරයේ බස්න අහිර පලත් ප්‍රශ්න පත්‍රයේ ඒ විදියට ලීකුණ පිටවුන එක කලින් ඒ හරිම නරකායි. හොඳමාදී දරුවෙගේ. දැනුම මැනගන්න ඒ තියෙන අවස්ථාවක මැනගන්න දෙන්න ඕනෙන. මම වාරවිභාග ප්‍රශ්නපත්‍ර ඇත්තියා කවදාවත් සාමාන්‍යපෙල ප්‍රශ්නපත්‍රයකවත් ප්‍රශ්න කවදාවත් එහෙම දීල නෑ කලින් එම දීල නෑ මට හමුව එච්ච අවස්ථාත් තියනවා දැනෙනව හරි කියලා එත් එහෙම කරලා නෑ. නමුත් මම හිතලා අදාළ කාලසීමට කලින් තියපු සම්මන්ත්‍රණවල ප්‍රශ්න දිගට අරහට ඇල් ති. සමමාර වුරුදවල දොලහෙන් දහයක්ම සක පේපරගේ ම දීපපු ප්‍රශ්න තියනවා පෙන්නලලා අප ඇත්ත ඇති සැටියෙන් කියලා පොත් පිටින් මුද්‍රණය කල්ලති ඒ කවදාවදදීල නෑ හොම ඔහම කරන්නේ නෑ ඒ වැරදි වැඩක් රටේ තව විශාල දරෝ පිරිසකට සිදුවන අගතියක් එක හොඳ මාද ඒ පි කලානන් කවරුරි ගුරුවරු ෝ කවුරුෝ අපරාදේ පවට කරගහන්නපා හරි ඉදිරියේී කවරුවෝ. ඉතින් පුතේදේ. අපි දෙදස් විස් එක පත්්‍රේ ඒ කොටසගේ සතිේ කතා කලා. ඔයාට මතකයිට මතකයි ප්‍රශ්නතුනක් ඉතිරි කලා. ඒ ප්‍රශ්නතු දඩගල කරන්න තිබ නෑ හිමින් හිමෙන් තිේරි කියලා දීග නා පුලසන ගමනක් නෑ එක පත්‍රේ ද කොටස මෙත නිඳල කතා කරන්න යනකට ඔයා හිතයි ඒ ප්‍ර්නතුනා අමතක කලාද කියලා නෑ එහෙම අමතක කිරීමක්. සිදුවන්නේ නෑ ර් ඒ ප්‍රශ්න තුන විසි දෙක අපි කල් ලතිමුුණේ කලා එ. විසි තුන්න තමයි කරන්න තියනෙ. ර් රූපයේ ඒ රූපේ මේ ගණන්තුන කල් අපේ බී කොටසට යමු. ඒ රූපේ සහ බීරූපේ දැක්කන කේන්ද්‍රික කණ්ඩවල චාපදිග සමානවේ. අනපුතේ චාපදිග සමානවේ චාපදිග සමානවේ. ඉතගොට චාපදිග සමානවේ. ආර අගේ ස්වයන්න ක කියලා තියනෙන. ඉතින් ඔ චාපදිවල් සමාන. අංශක හතලිස් පහක යනපුතේ තුන්සිය හැටෙන් හතලිස් පහ වැඩිකිරීමට ෆයියා තුන් අංසේ තුන්සියට අංශේක තීට වැඩිකිරීමට ුෆයි ර්ධනව තුන්සිය හටක් හතලිස් පහදැමත් ඔයා දන්නවා අටෙන් එක එන්නේහතලස් පහ අටයි තුන්සිය හැටට අනෝට දෙකයි අනුවේ වහතරක් හැර ඉතව රටයි. ෆෆ Rඒ R කැපිටල් ලාර් සමානයි ඒ චාපදුරුමයි අරකෙත්. අරක වෘතයෙන් කාල කෘතයෙන් හතරෙන් එක කතරෙන් එක 2ෆ R ආ කියන්න ඒේ හතයි. එත ගොඩ පුතා යග සුළුවීමක් සිද්ධ වෙනවා දෙකයි ෆ දෙයිෆයි පැත්ත කපන්න පුළුව. කවුරටික එහෙම කපන්න පුළුවන්ද බෑනේද කියලා ඔන්නන් කපන්නු පුලන්න එහෙම ප්‍රශයන හතර යටයි කපන්න පුල ඒ හැම තනම දෙවටම ගුණිත තියෙනවනම් විතර කේම කපන්න පුළන්නේ ආර් සමානයි හතරයි යටයි කපන්න නැතිව තියන්න පුල දැනට එතකොට උඩ හත මේ අට උඩට යන්නවා හතර යට හතර වරක් අටට දෙකයි පුතා ආර් සමානයි දෙවරක් හතදා හතරයි සම්. දාහතරයි කැපිට ලාරෝ ලගේ දාහතරයි. සුළු කරන එක කැමති විදියට සුළු කරන්න වාට මේ පිළිතුර ලැබෙනවානු වැඩේ හරි. ඊළඟට ඥ්‍යාස ගණනක් තියෙනවා මෙන්න මෙහෙම දෙක එකතු කරන්න තියෙනවා රිනේක සමානයි මෙතන පුතේ සමානයි කියලා තියෙන් ඕන සමා සමානයි x දෙක රිනේක සමානයි x, Dik, rinneka, දෙක එකක් එක සමානයි x හිඟට xක් අගේ ස්වා වහි අගේ ස්වා යන්න කියල කියේ න එතකොට මේ මෙතන මොනහාරිකක් තිය නවා හම නෑන අ ව අගේ හොය මෙහෙමයි එක ව සමානයි x එක දන වයි සමානයි x xක් කියන්න හොයි ති නො එක එක ධනවයි සමානයික්ස්තක්ක. වයි සමානයි එක රින එක වයි සමානයි එකෙන් එකක් බිින්දුව. ර්. බොහොම ලස්සනට එකත් පැහැදිලි වුණා යිට් ඒ දෙකේ උත්තරගැන කල්පනා කරන්න බලන් කල්පන කර ඒක උත්රගැෙන පොඩි වෙලාවක් දෙන්න කල්පනා කරන්න ඒ දෙකේ උත්තර ගැන කල්පනා කරන්න ර්. බලන් හිතන්න බලන් ඒ දෙකේ උත්තරගැන් එතකොට අරකේ උත්තරයාාවේ දාහ තරයි මේකයාව. එ සමානයි එක වයි සමානයි බිින්දුව ඉළන්නට පුතා විසි පස්සෙන ගණන එනම් පුතේ දේ මෙන විසි පාහඒ සරල රේකාවට සන්ටිමිටර් පහක් දුරින් මෙතියෙන් ඒ මේඒ සරල රේකාවට සෙන්ටිමිට පහක් දුරින් ද ඒහාබී ලක්ෂවලට සමදුරින්ද එ මේ රේකාවට පහක් දුරින් ඔන්න සමාන්ත රේකාාවවක් එතකොට එනම ඔේ වගේ ප ක්ෂයේ ස්වාගන්න ඕන යහා බීලක්ෂෝලයට සමදුරින්ද. නිර්මාණය කරලද නිර්මාණක අසම්පූර්ණ දැලසටරහ රූපේ දැකේ පී ලක්ෂය පිහිටීම ස්වායාගන්න ආකාරය දැක්ව වනසේ දල සටහන සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඔයාට මතක් කරන්න ඕන පත පයන්න තයන්න පත මේ පායන්න තයන්න මාප්‍රන්න තයන්න ප එතොට පත පත ගැන කතා කන්න කොට. ප ධාවන පතේ ඉස්කෝලි දුවන ස්පෝඩ් මීටල්ට දුවනවා අනේ දාවන පතය. ඉතින් ඒවාගේ එතකොට තැම් බලන්න පතය දැන් පතිගැන ගමන් මාර්ග. ගුවන් යනා දාවන පතය එදවන පතිේ ද ගිලතම ගුවන්න්න යන ගුවන් ගතවේ නෙන ඉතින් දෙනලද ලක්ෂයකට නියත දුරකින් ගමන් ගන්නා ලක්‍ෂයක පතය ක්ෂ කේන්ද්‍රෙ කොට ගත්වූර්තයකි ඔඒ පතය කඩමතක්ක නොහ දිසීමක් ලක්ෂය දෙකක් තිය නොම මේ ලක්ෂය අර ලක්ෂය ර් මේ ලක්ෂය දෙකේ ආකරන රේකාවේ ලම්බ සමච්චය දෙකේ මේකට පුංචි පුංචි කතා ටිකත් තිය නොමගේ ඟගේ ඒවා පසුව කියනම් දෙමේ කටි ප්‍රශ්නයක කියලා පරාදය වගේ ලක්ෂ දෙකට සමුරින් ගමන් කරන ලක්ෂයක පතේ එම ලක්ෂ දෙක ආරන රේකාවේ ලම්බ සමච්චය දෙකේවේ. ඉළඟට රේකාවකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පතය. ර් එතකොට මේ ABCAB රේකාව කියමු මේ රේකාවට සමදුරින් පිහිටන සමාන්තර රේකා දෙකවේ. ඉළඟට රේකා දෙකකට සමුදුරින් ගමන් කරන ලක්ෂයක පතය. ඒ රේකා දෙක හමෝන ස්ථානයේ කෝන සමච්චේ දෙකේ වේ. නමුත් ෝගේ මේ එක දෙක තුන්න හතර කිවුත් තුංවෙනි එක ගත්තා, තමයි සමාන්ත රේකාව හරි රේකාාවට සමමුදුරින් ගමන් කරන රේකාර ඒබියවල් රුඩ පැත්ති තියන එක ගැන්න තන ඒවාගේ. ඉඩ බස්සේ හම්බෙනවා දෙවනියක මේක එක කිව මේක දෙකකිව මේක තුනකිව මේක හතරකියෝ දෙවනියක මේ ලක්‍ෂ දෙකට සොමඳරින් ගමන් කරන ලක්ෂයක පතය කියන්නේ මේ ලක්ෂ දෙක යාකරන රේකාවේ ලම්බ සමච්චේදකයි මෙන්න පී ලක්ෂයේ සොයාගැන්න ආකාරය දළ සටහනකින් ඇන්දා මේ ළම්බකායි. බ සමච්චේදක කියන්න සමච්චේදනයවා දෙකට බෙදෙනවා ඔන්න කතන්දර දෙක පැහැදිලි හරිම පැහැදිලි. රයි. ඉතින් මේ මම ෆිසිකලි මැත්ස් ලාස්ක නායතන කිරිබද්වට වාසිත ආයතනේ නිට්තබෝ විශ්වායතනය ගල්කිස් කෝන ස් ටෝර් නායතන මෞන්ට් ලෙවිනිියයා කෝනස්ටෝර් අයතනය ආයතනවල දහය කොළ හස්්‍රේණි ගැන්වෙනවා දරුවට සහභාගවන්නට පුළුවනි තවත්තු ඉස්තර දාරී නොමේ රයි්. ඔන්න දැන් ඉතිං අද වැඩේට ආවා දැන් අර වැඩත් ලස්සනට බොහොම ලස්සෙන්ට ඉවර කල දිලාව එනම් පුතේ දයි ර් එක පත්‍රයේ බී කොටස සාකච්ඡාව බලමු එක පත්‍රයේොටස ඕල ලිබාගේ එක පත්්‍රයේ බී කොටස සාකච්ඡා කරමූ දෙලාසි පත්ත්‍රේ බී කොටස ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම පත්‍රීමම සපයන්න එකට ලකුණු දහයගන්නනය ලැබෙන ධාරිතාව ලීට පහක්ව ධාරිතාව ඇ පැටමිතින් පරිමාව කියන අදහසම තමා ඉති ලීර් පහ ව ධාර්ථාව ලීට ගැ කතාගනට ඔයගේ ධාර්ථාව විත්‍රර කතාගනවා ගැන සෙන්ටිමේටර්ර ගේනීමේ හරි ඒවගන්න අපි වන්නම කියලා දීල්ල තින ඕනු තර. ධාර්ථතා ලීට පහක් වන කිවවා ලීහ පැත්තකින් අරන්තියන්ට ගැනේ අගගේ සිරිතමයි ඒක ඕනෙන්. මුලට පටලගන්න එපා. වන භාජනයක් පැණිබීම වර්ගයකින් සම්පූර්ණයම පුරවා තිබිණ එයින්. දහයෙන් තුනක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදාගන්නා ලද. එක සංග්‍රාාව කිරීම සඳහා කොටසක් යොදාගැනීමෙන් පසු ඉතිරි වූ පැණිවීම ප්‍රමාණය භාජනය ධාර්තාවෙන් කවර භාගයක් ද. මෙන්න එක ක්‍රමය. පුතිේ දහයක් තියෙනවා. දහයක් තියනෝ මෙට බලන්න. දහයක් තියෙනවා. තුනක් අයිම් වෙනෝ. දහයක් තියන. තුනක් අයිම් වෙනෝ. දැංකේද හතයි. දහයකින් තුනක්ගයා හතයි මේකට කියනවා මනෝමයෙන් හොයන මනෝම හොය පුල දෙක ක්‍රමේ දෙක ක්‍රමේ සම්පූර්ණක සම්පූර්ණ එකක් තියෙනවා. මේ එකෙන් අයින් වෙනවා දහයෙන් තුුණ සග්‍රහ කිරීමට යොදා ගන්නවා. ඕක දහයෙන් තුන කිවම මේ සහර දරු දන්න මෙතර මි සුළු කිරීම පොඩිස්සු කිීම ලුකුලක ග දැන හිට දන්න දරු න්නම. අරක යට දහය තියෙනකොට මෙතන දහයිෙන් දහයි කියලා හදන්න. ඇයි දහයෙන් දහය කැන එකයි. අර්ක යට දීන දහය වෙලාට පහති වුණ මේ පහහිම් පහ ඒවාගේ. දහයෙන් තුන එතකොට දහයෙන් උඩ දහයෙන් තුනක් කතායි. තවත් යන්න බල එක ඇයට එකදාල දහය පුදවාර්යාරගෙන් ඇති ඔය ඇති. ඕනම දෙයක් ඕනෑයට වඩා ඕනෙම නෑ. ඉතිං ඉතිරිය ඉතිරි පැණබීම ප්‍රමාණය භාජනය ධාර්තයෙන් කවර භාගයද. මේක ලීටර් කියලා තියනවා. ලීටර් පහක් කියල කියන ඔකට කියන ප්‍රමාණය මේ ප්‍රමාණය ප්‍රමාණය ලීටර් වලි. මේක මේ බාගේ එ දහයෙන් තුනක ප්‍රමාණය ඇන වේ භාගයේ.ඒ භාග ගනන් හදහදයනවාට ප්‍රමාණය පටල ගන්නඩ එපා ලීටර් කතාව. මේ බාග. භාගය කියනවා මේකට මේ බාගවලට කොටස කියනවා. භාග කොටසේ දෙකම කියනවා. අරක ප්‍රමාණය ඒ පටල ගන්න එපා මෙතිට ඒකට වැඩක් තිය ඉස්සරහට හරි. එතකොට භාජනයේ ඉතිරිවතිබූ පැණිමීම ප්‍රමාණෙන් හතෙන් පහක් බෝතලයකට වත්කරන ලදී. ඉන් පසු භාජනයේ ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාර්තාවෙන් කවර භාගයක්ද. හතෙන් පහක් බෝතලයකට වත් කලා. එතකට ඉන් පසු ඉතිරිවූ පැණිවීම ප්‍රමාණය. ඊට පස්ස බලන් දැන්නම භාජනය අඩංගුවන පැණිබීම ප්‍රමාණ, භාජනයේ ධාර්තාවෙන් හරි අඩක් වොනතෙක් හරි දෙැම් මොකක්ද කරන්න කියන්නේ. ාන ඉතිරිවතිබූ පැණිීම ප්‍රමාණයෙන් අතෙන් පහක් බෝතලේකට වත් කළා බෝතලේකට වත් කළ බෝතලයකට වත්කළ ප්‍රමාණය ච්චරි විස්තර ලියන්න ඕනෙ නෑ. ඉතිරිවතිබූ පැණිබීම ප්‍රමාණයෙන් හතෙන් පහක් ඉතිරිවාලාදීමන කොච්චරද දාහයෙන් හතයි ඒ දහයෙන් හතෙන් හතෙන් පහක් පුතේ හතට හත කැපුවා එතකොට කියයද දහයෙන් පහයි මෙන්න බෝතලකට වත්කළ පැණිබීම ප්‍රමාණය එතකොට භාජනය තිබුණ පැණිීම ප්‍රමාණයෙන් හත පහ බෝතලෙට වත් කරා. ඉන් පොසු භාජනය ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනය ධාර්තායන් කරබයි දැන් ඉතිරිය දැන් ඉතිරිය සම්පූර්ණ එකෙන් අඩු කරන්න මෙතෙක් ඉවත් වූ ටික මෙතේ කිවත් වූටික කොච්චරද. මෙ මෙතන රින වගේ පෙනෙේ එතන පොඩ්ඩක් කපලදැම මන්ගේ. දැන් කරදරයි වගේද. ඒනං බලනපුදේ. දැන් ඉතිරි ොහ ඇ කොමද සම්පූර්ණ එකෙන් අඩුව නොවා මෙන්න මේවා මොනවාද. මුලින්ම දහයෙන් තුනක ප්‍රමාණයක් සංග්‍රහ කිරීමට යොදා ගත්තා. දහයෙන් තුනක් සංග්‍රහ කිරීමට යොදාගත්තා. ඊළංයට. ඊළඟට බෝතලයකට වෙන බෝතලයකට වත් කලා දහයෙන් පහක්. දැන් ඉතිරිය සම්පූර්ණයකින් සම්පූර්ණයක කියන්න පුතා දහයෙන් දහාය. මතගනනි මාකීව ඉස්සෙල්ලත් එතකොට මේක දහයෙන් තුනයි පහයි අටයි. තුනයි පහයි අටයි. එනං දැන් ඉතිරිය කොච්චරද දහයිෙන් දෙකයි. දහයෙන් දෙකයි. ඔක යම්විදියකින් පහෙන් එක කියලා ගත්තක් ප්‍රශ්යක් නෑ. දාහයෙන් දෙකයි එහමනැත්තං පහෙෙන් එකයි කිවත් කිසි ප්‍රශයක් නෑ රි එතකොට පහෙන් එකයි හෝ පහෙන් එක හෝ පහෙන් පහෙන් එක ය දෙකම හරි එතකොට දැන් නිතිරිය භාජනයේ ඉතිරිෝ පැණිවීම ප්‍රමාණයක තමයි දැන් ඉරය කිව. හරි බෝදරයට අත්කළ ප්‍රමාණය ස්වාගෙන දැන් ඉතිරිය හවවා අරි. ඊළඟට ඉස්සර හටයන දෙැන්නෙම භාජනය අඩංගුවන පැණිබීම ප්‍රමාය භාජනයේ ධාර්තාවෙන් හරි අඩක් වනතෙක් භාජනයට තව පැණිබීම වත් කරන ලදී එසේ භාජනයට වත්කරන ලද පැණිබීම ප්‍රමාණය ලීටරවලින් ස්ොයන්න මොකදද මේ කියන්නේ දැ පහෙන් එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ පහෙන් එක හරි එකක් ඉතුරුලා තියනවා හෝ දහයිෙන් දෙක දෙකම කියන්න පුලුවන් ඒ මේ පැණිබෙන් ප්‍රමාණය හරි අඩක් වෙනකල් හරි අඩක් කියන්නේ බාගය භාගයක් වෙනකම් වත්කරනවා බීම වත්රන ලදේ භාජනයට වත්කරන ලද පැණිබීම ප්‍රමාණය ලිට්‍රවලින්ස්න් මේ වත්කරන ලද ප්‍රමාණය මං මේ ඉරිගහල පෙන්නයි ඔන්න ඔය ජලය වගේ ඔන්න පැණිබීම පෙන්වඔේ ද්‍යාව ජලයපෙන්න්න නේවගේ. එනං බාගය මම දහෙන් දෙක ගන්නවට අඩ ලේසි වට පහෙන් එක ගන්න එක ඔය පහෙන් එක ගන්න එක ලේසි නේද. ඒක හින්දා මන් අනිත්තිික මකන්න ොහොම එතොටවාට ලේසේ. පොහෙන්ද පහෙන් එකවේ ආපස්සර දුවලගීම් බලලෙමු අර්ථයන පහෙන් එක දැංගි තිරිය මේ තියන පහ පහ එක හරි. එතකොට භාගයෙන්, ප එකක් බාගයෙන් පහෙන් එකක් අඩුණ බාගයෙන් අඩුවුණ පහෙන් එක බාගයෙන් පහෙන් එකක් අඩුවුණ. එතකොට අපි දහයින් වශයෙන්ගම දෙවරක් දෙ පහෙන් වැඩි වුනාාම දහයයි උඩත් දෙම යට කරන දේ උඩඩත් කළ මේ පහ දහය කරන දිකෙන් වැඩිය වු. උඩත් එහෙනම් දෙකෙන් වැඩ වුණා. එතකොට පහෙන් දෙකක් තුනයි තහයෙන් තුනයි. දහෙන් තුනයි. දැන් උන්න ඔ වත්කරන ලද පැණිබීම ප්‍රමාණය පහංගකේ තියන ප්‍රමාණය භාගයක් වෙනකං වත්කරපුටික පුුතේ දහයෙන් තුනක්. එතකොට පැණිබීම ප්‍රමාණය ලීටර් වලින් සස්ෑ අන්න ගණනය අගගිස්ේ පොඩක් කහැට ගෙල්ල බලමු ගැනීවරයි. එතට ගණනය අගිස්ේ තමයි අපිට ඕනෙ වනේ. ලීර් කතාව ධාර්තාව ලීටර් පහක් මෙ භාජනය ධාර්තා ලීට පහයි එත්තකං ඕනෙ උන්න.ෆ ලීර් වලින් දහයෙන් තුනක් තමයි අරවත් කරලා තිෙන් එනම් පස්වරක්ක එකයි දහයට දෙකයි. ලීටර් දෙකින් තුනයි. ලීටර් දෙකින් තුනයි ලීටර් එකයි දශම පහයි අහනවාපෙන් එසේ භාජනයට වත් ලද පැනෙබීම ප්‍රමාණ ලීට්‍රරවලින්ස්යන් ඉවරයි ගාන හදල මේ ලකුණු දහය ගණනම් මේක හද ලිවරයි පැහැදිලි හරි එතකොට පුුතේ ඒක අහද ලිවරයි ඒ නම් තව ස්සර හටයමු. රූපේ දැක්කෙන්නේ ඒ චූටක්ඒකත නරබන්න ඕනෙද බලන්න කල්පනා කරන අන්තිමට මයි ලීට්‍ර පහ පටලගන්න එතකන්න එපා වාතාව මේක පරිශීලනය කරන්න පෙ පුත්ත ම තින් ට අරම් බල නොන පස්සේ තොට වැටික වාට හරි වටින. රූපය දැකින ABC විජුකෝනාාස්්‍ර කොටසකට ය වූ මෙතින් ABCBCඒ B ස්විජකෝනාාශ්‍ර කොටසකට යා වූ යාවෙච්ච අරය දාහතරක් වූ අර්ද වෘතාකාර කොටසක් සහිත අර්ද වෘර්තාකාර කොටසක් සහිත කොටසක් සහිත ඒ වෘතා කරක ඉතින්ට ගිහිල්ලේ කවලාලති අරද උෘතාකරකොටස සහිත මල් පාත්තියකි. මල් පාතිර පිටතින් අඳුරුර ඇති සවිජුකෝන අසකොටසේ ගල් අතුරා ඇත මේක මල් මේ ගල් මේ ගල් හරි ගල් අතුරා ගල් අතුර පිගතා යට පාට කල්ල වගේ ති මල් ල්වල්ල තියෙනවා මල් පාතියක් ගල්ලතුරලා තියෙනවා රයි් දැන්ෆයිගේ අතතිමිසිික ලසගන්නේ රම් දන්නන තාවන් මල් පාත්තියේ සුවිජ කෝනස්වාකාරකොටසේ ී. හි දිග ස්ොයන්න බී කොච්චරද කියල සොයන්නලු එනම් කොමද හොයන්නේ. අරේ දාහතරක් වු අර්ධ වෘරතා කාරකොට සක් සහිත පුතේ අර්ේ දාහතරයි මෙතන ඉදල මෙතෙන්ට දාහතරයි. අරය දාහතරයි හරි? ධාතර නං අරය විෂ්කම්භේ විසි අටයි එනන් විසි අටෙන් අඩු කරන්න නඕනේ මෙන මෙත නහතකුයි මෙත නහතකුයිති නොහතයි ඇතයි දහතරඩු කර නොන විසිටෙන් දාාතරග්‍යාව දාහතරයි. මේටර් දාහතරයි. බලන්න රෝමිලක එකට උත්තරේ BBC දිග සමානයි ඔය උත්තරේ හරිදි කෙල කල්පනා කරන්න මීට්‍ර දාහතරයිද කියලා කරන්න කල්පන මීට දාහතරක් එනවා බලන්න හිතන් BC දාහතරයි දාහතරක් නේද බලන්ඩෙන්නේ හරි ඊඩ බස්සේ තැන් ඉතුරු අහන ප්‍රශ්නවලට දැන් උත්තර ලියන්න ගමු මොනවත් උත්තර බලමු. රොමලැ එක මල් පාතියේ අර්ධ වෘර්තා කාරකොට සේ වර්ග පලසවයන්. ආ අපස්සට කියහල බලමු අර්ධවෘර්තයේම කක්ද. අරේ දාහතරක් කොන අර්ධගෘර්තය එක වර්ගඵලේ බාගයායි ෆයි ආර් වර්ග හරි සූත්‍ර බැරි දරුවයින්න. භාගයයි ෆයි හතෙන් විසි දෙකයි. ආර් වර්ග අ අර දාහතරයි අර්ධවෘර්තේ එන දාහතරය වර්ගයේ. දාහතර වැඩිකිරීම දාහතර. ර් එතකොට. දෙැවයි සූත්‍ර දෙන මොවී බාගෙති දෙනවා කිව්වට මන්දැ එක්කා එක්තරා පාසැලක ටර්ම් ටෙස්ට් එක පලාාත් තියන්න කලින් ඒ පාසෙලේ තියල තිමුණ ඒකෙ මුල අර්ධාන සූත්‍ර ප ලීකුණ නිසා එෂෑ එක එක. ඒ තියනකං වනිස්කොල්වල කියල තිබුණ අපි ඒක ගන්නි තියනෝකෙල් ඒ පේප එකක ඔය වැරදිීර තිුණ පයිර් වර්ගේ ච් කියනකමහරි සූත්‍රයක වැරදි තැනකට වර්ගයක් දාලා.ෆයි වර් මකරින්නොහම මන්දක් මොනහරි වර්දත් තිබුණ එකලො කොටමං එචර එලවෙවෙන හැයිම කල්පනා කලා ඔයාට මෙහෙම කියන්න පන්තිවල මෙහෙම කියන්න මොම එක නිතර කියක කාපහොල්ලත කියන්නේ තු මොකක්ද සූත්‍ර දෙනවාන දෙනව වුනට දෙනව කියල හිතං ඉන්න එපා ඔයා මතක තියාගන. දැ කොටින්ම ගෝලයක සූත්‍රය තුනෙෙන් හතරයි ෆයාර් ගනය. අර්ධ ගෝලයක බාග වැඩිකිරමි තුනෙන් හතරයි ෆයියාර් ගණන්නේ. ඉතින් එහෙමනම් ොකද වෙන්න එතකට තුන හතර ෆයර් ගන දනන් ඉන්නෙ ප බගගේ වැඩිකිරීම දාන් ඉනිස ඔක්ොම කටපලන කරගඉන්න ගට ගුණායිරයි. එනම් හත්වරක්දා හතරට දෙකයි දෙකට දෙක කැපුවා එනම් කියති කියලා බලන්න මේ එක උත්තරේ. දාහත්‍ර මඩිකල් ගේ උතර කියේදකල් කල්පනා කරන්න බල විසි දෙක දාහතරය වැඩිකලාම කේදෙන් නැවතේන්ත විසි දෙකේ දාහතර අරර්ධකාටයි ර තුන්සිය හටක්නෝ වර්ග මටර් වර්ගම තුන්සි අටක්නෝ මල් පාති අර්ද උරතාකාරකොටසේ වර්ගඵලය වර්ගමේර තුන්සිී අටක්න. වර්ගමීට තුන්සි අටයි හරි එතකොට ඉරවාස ගල් අතුරා ඇතිොට දෙකේ වර්ග පලවල අයික්කයට සමාන නම් අර්ධවෘර්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුරා ඇති කොටස් දෙේ වර්ගඵලවල අයික්කයට සමාන නම් සුජුකෝන අශ්‍රාකාර කොටසේ ABCAB දිගස්ොයන්න කියලා කියනු ABC දිගස්ොයන්න කියලා ද උර්තාකාර කොටසේ වර්ගඵලේ. ගල්ල තුරා ඇති කොටස්කේ වර්ග පලවල අයිකයට. ගල්ල තුරා ඇති කොටස්සේ වර්ග ගන්න කොහොමද. දිග වැඩිකිරීම පලල. ඉතින් පලල මේකේ හතායි. දිගකීයද දිගාපිස්වාගත්ත දාහතරයි. බී දාහතරයි. දාහතර හත. දාහතර හත. එනන් දාහතර හත, ඒ වගේ ඒවා දෙක අර්ධ වෘතාකාරකොටසේ වර්ගඵලය ගල්ල තුොරා ඇතිකොට දෙකේ වර්ගඵලවල අයිකෙට සමානනං සසිජුකෝන අආශ්‍රාකාරකොටසේ ABCAB දිගස්වයන්න සිජුකෝන ආශ්‍රා කාරකොටසේ ABCAB දිගස්වඇන්න කෙල කේනු එතකොට දෙැම් බලන්න. අපි ABCAB දිග දන්නවද නෑ. දිග දන්නේ නෑ ABCAB දිග දන්නේ නෑඒනන් මෙතෙන්දී ABC දිග දන්නේ නෑ අපි මොකද කරන්න ඕන වියේකයක් දෙන්නත් ලම් වෙලා තියනවා ABCAB දිග හත ද ABCAB දිග හත මෙමනිම ABCAB දිග මෙතන හතේ වැඩි කලා එ දිගක හත වැඩි කලා ඒ දෙකේ එක තුව තමයි අරකට සමාන වෙන්නේ එතකොට ABC හත වැඩිකිරීමම් ABC ඒ වගේ ඒත් දෙකාක් සමාන වෙනවපුතේ මොකේටද අර්ධ වෘතාකාර කොටසේ තුන්සිය අටට ඒනම් ABCAB හත වැඩි කිරීම තුන්සිය අට දෙකින් බදුවම එකසිය පනස්සාතරයි ABCAB කිය දෙන්නේ එක සිය පනස් හතර බෙදන්න ඕන හති එක සියපනස්හ හතිම් බෙදන්න ඕන. හත්වරක් හත්වරක් පහලුවට දෙක දාහතරයි දාහතරට දෙකයි මේටර් විසි දෙකයි. ඒ කල්පනා කළ බලන්න ABCAB මීර් විසි දෙයි ඉ දෙෙන්නේ කියල ඔවු. ඒ මේටර විසි දෙකක් එනෝ.ඒනන්. එතන එහාට යන්න වන මුලු පාත්තියේ පරිමිතිය සොයා එම පරිමිතියට එහම ලොකු කතාවත් යෙනවා ඒක පොඩි ඉන්ටවල් එකකින් පස්ස කරමු කියලයි හිතුව අපි එනන් පුංචිින්න්ටවල්ල එකක් ගමු. හරි එන අපි පලමු පොඩිවේකයක් ගත්තා න රට. එන මුළු පාතියේ පරිමිතිය සොයා පාතිය පරිමි මල් පාත්තියේ පරිමිතිය පාතියේ පරිමිතිය. මුළු පාතිය පරිමිතිය සොයා හපසට ගහිල බල මුද. මල් පාත්තිය පරිමිතිය හොන්ඩෑනවුට කොහොමද වෙන්නේ. මෙතන හතක්ති බුණනෙපුතා මෙතන හතයි දාහතරයි. එකැන්මටිකයිමටිකයි දාහතරයි. මල් පාතිය පරිමිතිය. ඊට වස්සේ. එකට දාහතර දන්න ඉඩ පස්සේ මේ මල්පාත්තිය මෙන්න මෙතන අපි හවාගත්තනේ අගයක් කියද හවා ගත්තේි හවාගත්තා දාහතරක් එතකොට ඉදාහතරයව දෙකක් නෝ මෙතන දාහතරයි මෙතන ඒAB හවාගත්ත එක බලන්නි විසි දෙකයිඒ හවාගත්තනි විසි දෙකා එතකොටඒAB විසි දෙයි විසි දෙකේව දෙකයි හරි මෙතන හතයි හතයි දා හතරයි ඊළඟට විසි දෙකේව දෙකයි ඊළඟට මේක 2 5R ඟට මෙන්න ඔය ටිකන එකතු කරන්න ඕන හතයි හතයි දාහතරයි දාහතර දන දාහ දන විසි දෙකේව දෙකයි දන බල හරිද දාහතරකුයි මේ හතයි හතයි දාහතරයි මේ විසි දෙකේව දෙකයි මෙතන කියද මෙතැනත් අපි වාගතමුලි ම දා හතර ඒකට තැෆ එකතු කරන්න ඕන ඒදාහතරට ටෆ එකතු කරන්න ඕනෆ එකතු කරන්න එත 2ෆ කිය දාවයක් පිටෆ අපි හෙව්වාද නෑෆ හොල එකතු කරලා ගත්තුොත් ති මේටිකට දෙක යි හතෙන් විසි දෙක අරේ දාහතර හත්වරත් දාහතරට දෙකයි. එනම් මෙතන දාහතර විසිකද හතලිස් අතර දාහතර ඔන්නයිටික සුළු කල ගත්තොත් බලට කියද එන්න කියල් කල්පනා කරන්න හටික සුළු කල ගත්තෝ කල්පන කල බලන්න තුව කියක් එනවාද මෙතනෆයි එත ඩ විසි දෙක දෙ කතලිස් හතරයි ගිලාට බලන්න කියදක එකතුව හතල හතර ඉඟට කියදෙන් නතකොට දහතර හතලිහතර දාහතර ේතු තර තර අට හතරයි දොල හතරයි දාසයයි කිතර තර එකයි පහ එකයි හ අතරයි දහ එකයි එකොලහයි එක සේ දාසයයි. ඉති ඕක චර මුදර යන්න තු මෙතරන මසු කරගන්න පුලුවන් අපිට මෙත මසු කරගන්න එකේ දසයක් නොද බලන් හරි එකසේ දශයක් කාවදවාට හරි එකසේ දාාසයක් කාව. දැන් අපිට කියනවා මොකක්ද කියන්නේ. ස්්‍රජකෝනා ස්්‍රේ මුළු පාත්තියේ පරිමිතිය සොයා පරිමිතිය හෙව්වා. මුළු පාත්තියේ පරිමිතිය හෙව්ේ කොහොමද මෙන්න මේ කොට ස්ටිකන උන්න ඕකන පාති පරිමිතිකයන් පරිමිතිය හෙව්වා මේ ද මේ න්න මේ දෙක එකතුව මෙන්න මේක වෙටි කෙනව ගත්තේ ඉති මෙම කීප සැරැක්ලියන්නනතුව කෙට එක පාර මුලින්ම කරන්න හරි මන්ටුෆයිර් දෙමුණ මගේ ඇතින් ංචි වැරදීමින් ෆයි අර්දන්නවන්ටන්ට් දැහරි එක හැදුවන් හරි එතකොට එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති අර්ධවෘතයේ විස්කම්භයට සමාන පළලක් ඇති සවිජකෝනාාශත්‍රික දිගහොයන්. එතකොට සිජුකෝනාාශ්‍රේක දිගහොයන්ඩවලු. හැබැයි අර්ධවෘර්ථයේ විෂ්කම්බයට සමාන පරලක් ඇති. වි්කම් අර්ධවෘර්තය අරයතිබුණේ දාහතරයි. එඒනම් විෂ්කම්බයේ විසි අටයි. ඊළඟට සජුෝනාාස්ශ්‍රේක දිග හොයන්නලු. හැබැයි මේ කියන එකේ පරිමිති එකසිේ දාහශයයිල්ලු. ඒනම් විස්සි විසි අට දන්න ගත්තොත් ඒ අරං දෙකෙන් වැඩි කලාම එක සේදසයට සමාන වෙනවා විසි අට දන එක් සමානයි එක සේදසය දෙකින් බෙදනවා එතකොට පනස් අටක් කෙනවා එතොට එක් සමානයි කියද පනස් අටරින විසි අට මීටර් තියි උත්තරයට එන්න මීට තිහෙද කෙල් බලන් කල්පනා කරන්න උත්තරයට එන්නේ තිහායි එතකොට ඒ ගණන එතනින් අවසන්න වනෝ. ඒකට අපි නිකන් කෙටියෙන්ම එක පාර දාහතර විසි දෙකයවෝ දෙයා කතලිස් අතර දා හතරෝයිටික එකතු කල්ලා පයියා හත දාහතර පාරසුල්ු කරමහරි මේ හරි ච්චර සුල්ලු කිරින් ටිකොන්න හරි මනිිකම්පපුටි පැහැදිලි කිරීමක් එතන කරාට. හරි ඒ ඉවරයි ඒ නන් ගණන බලන්න ඊළඟ තුන්වෙනි ගණන එක්තරා නගර සභාවක්. නිවාස සඳහා ඒවයි වාර්ෂික තක්සේරු වටිනාකමෙන් සියට දොලහක වරිපනම් බදු මුදලක් වාර්ශික අය කරයි. කමල් සතු නිවසේ වාර්ික තක්සේරු වටිනාකමර පපියල් පලුස්දහගේ. ඕ ගෙව තු වාර්ශික වරිපනම් බදු මුදලුස්ොෑන්. ඒ නම් මොකද කරන්න ඕන. වාර්ෂික වරිපනම් බඳ. වාර්ෂික වරිපනම් සමානයි පති සූත්‍රයක් නිකන් හිතාගන්න පුළුවන්. වාර්ෂික වටිනාකම් වැඩි කිරීම C R. වටිනාකම පාලුස් දහයි. වැටිකිරීම සය ආ ආර් කියල කියන්නේ ආර් කියෙලකන්න දොළහයි. එතගොට ආර්කන රේට්ටෙක ර් ඒට සුළ කල්ගත දොළසරපාහටයි දොළ සරක්කක දොලා හයයි දහටයි බින්දුව එහෙම තිබ්බ රෘපියල් එක්දාස් අටසීයයි. බලන්න ඕකද එන්නකේල් එක්දාසට කල්පන කර එක්දාසට සය දෙන්න කියෙ හිතන්න බලන්න. අටසීයයි හරි එතකොට මේක උත්තරේ රෝමිලකයි එකට එක්ද අටසීයාව රයි් එතකොට පුතා කල්පනා කරන්න කමල් තම නිවස මාසික කුලිය නමදහක් බැගින් වර්ෂයකට කුලියට දී මුල්ලු මුදල එක වර ලබාගනි. නිවසේ වාර්ෂික බදු මුදල ගෙවා අන්න බදු මුදල ගෙවන නිවසේ නඩත්තු කටයතු සඳහා අටද දෙශීයක් ගෙවන කමල්ට ඉතිරිවන මුදල ස්ොෑ. මට ඉතරන මුදල සෑන නමදාහ ගානේ අවුරුද්ධකට කියන්නේ තොකොට දොලායම් වැඩිුවෙනෝ පුතා. ඊළඟට ඒකෙන් අඩුවෙනවා යාට යන වියදම්ටික. මොනවාද වාර්සික වරි පනම් එක්දා සටසීයක් ගෙවම ඒක අඩුවනෝ. අඩුවෙනවා කිවට ඒ වටික එකතු කල්ලා අඩුකරමු මේින්. ඊළඟට නඩත්තු කටයතු සඳ අදාක් දෙසයයක් කියලා කෙලින්ම්ම ගෙඩිපිටික් කියනවා. හරි. ඊළඟට, දො සරක් නමය කියද එකය අටයි අඩු කිරීම එකසි අට ඉලාට බින්දුුතුන දැම්ම කියද ඔන්නක් ලක්ෂ අටදහයි එක අඩු කරන්න බින්දුවයි බිදුවයි අටයි දෙයි දහායියි නම එකයි දහය. ර් එන කියද උත්තරේ එකඒ අඩු කල්ලා ගන්න ඕනේ කියයි අපිට එඉන්න එතකොට අනු අටදාහක් ලැබෙනු එතකොට සමානයි අනු අටදාහයි රුපියල් අනු අටදාහයි එතකොට කමල්ට ඉතිරිවන මුදල රුපියල් අනු අටදාහයි ඒ අත්තිවරයි කල්පනා කරන්නේ එන උත්තරය අනු අටදහට ඇඟට දෙනුනද හිතර දෙනුනද කිය රුපියල් අනු අටදාහයි රයි එහනන් තව ඉස්සරහටයමු ස්තර හටයම් පුතේ කමල්ට ඉතිරිවන මුදල කොටස මිල රුපියල් හතලියක් වන සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කරයි. වර්ෂය කවශනයේද හට රුපියල් හදහස් තුන්සේ පාහක ලාබාංශ ආදායමල් ලබේ නම් සමාගම කොටසත් සඳහා වාර්ික ගෙවුණු ලබන ලාභාංශ මුදල සොයන්න. මේමයි කමල්ට ඉතිරිවන මුදල එකයන්නේ ආයෝජනය කරනවා එක ආයෝ අනුවටදාහයකි. දැන් අතන ඉතුරුණේ ඒක තමයි ආයෝජනය කළ මුදල. කොටසමිල රුපියල් හතලියක් වන සමාගමක කම කොමි කොටසකමිල කියන්න කොමි මගේ ක්‍රමයට කොමි හතලිියක් වන සමාගමක.ආයෝජනය කරයි. වර්ෂයක් අවසානයේදී හෝට රුපියල් හද්දා සුන්සය පනහක ලාභාංශ ආදායමක් ලැබේ නම් පුතා ඒකට කෙනවා වාර්ෂික ලාභාංශ ආදායම, වාලා ආ රුපියල් හද්දාස් තුන්සිය පණහක ලාබාංශ ආදායමක් ලැබේ නම්. සමාගම කොටසක් සඳහා වාර්ෂිකව ගේනු ලබන ලාබාංශ මුදල කොටසක් සඳහා ලාබාංශ මුදල. අපි ඒකට කියනවා කොටසක ලාාංශ ආදාය කොටසක ලාබාංශ ආදායම කොලාා ආ. ඔන්න ඔහුම ගණෙනෙ තියෙන ටික, මම ලියාගන්න පුතේ. මේ විදියට ගණනි තියෙනටික මෙහම ලියාගන්නවා. දැම් බලන්න. ගණනෙ තියෙන ටික මෙහෙම ලියාගන්නවා. හරි එතකොට. අයිෝ කොමිටල් කොට ගයනි, ආයෝජනය කළ මුදල සමානයි කොටසකමිල වැඩි කිරීම කොටස් ගණන. මේ මගේ කෙටික්‍රමයක්. මේ පලවෙනි සූත්‍රයේ. දෙක වාලා කොටගයනිට කොලා ම නදුදව් කලා. වාර්ශික ලාභාංශාදම වාලා කොට ගායනිට කොටස් ගණන වැඩිකිරීම කොලා ආ කොටසක ලාභාංශ ආදායම. ර වාලා කොට ගෑන්ට කොලා. දැන් මේක ආකර වැඩ කීපයක් යැනවා. මුලිම කෝගා උක්ත කරනවා පලවෙෙන එක කොටස් ගණන උක්ත කරනවා එක ැ එක පැත්තක තනි කරගන්නවා. ආයෝජනය බෙදීම කොටසක මිල්ල එහෙම නෙන්නේ. ආයෝජනය කළ මුදල අනුවට දාහයි. කොටසක මිල කොමි හත ලිහයි. බිඳුවට බිින්දුව කැපෙනවා හතරවරක් දෙක අටයි. දහටට හතරවරක් හතර දාසයයි විස්සට හතරවරක් වහයි බින්දුවයි. කොටස් ගණන දෙදා සාරසිය පණහක් එනවා කල්පනා කරන්න කොටස් ගණන දෙදා සාරසිය පණහක් එනවද කියලා. එනං, ඒක ආවට පස්සේ දැන් මොකද්ද කරන්න ඕනේ. අපිට ඊළඟට හොයන්න කියන්න මොකදද කොලාා කොටසකලාබාංශාදායම, කොටසකලාබාංශදායම හොයන්න කොහොමද දන්නවාද. ඒකෙත් කොලාා උක්ත කරමු වාලා ආබෙදීම කොටස් ගණන වාර්ෂික ලාබාංශ ආදායම, වාර්ෂික ලාබාංශආදායම ගණනෙ දීලා තියෙනවා හද්දා ස්තුන් සය පණහා. බෙදීම කොටස් ගණන, කොටස් ගණන අපි හෙව්වා කොටස් ගැණන දෙදා සාරසිය පණහා. දෙදා සාරසිය පණහා කියලා. බින්දුවට බින්දුව කැපෙනවා කොටස කලාබාංශාදායම, හත්සේ තිස් පහ දෙසය හතලිස් පහෙෙන් බෙදුවම කොටස කලා බාංශාදායම එනවා. හත්සේ තිස් පහා ඔය විදියට බෙදල ගත්තොත් කොටස කලා බාංශාදායම එනවා. කිය අද දෙසිය හතලිස් පහයේ ඒවා හත්සේ තිස් පහට එනව තුුණ සමානයි රුපියල් තුනයි පැත්තමාරු කල්ල වුණක් ලියන්න පුළුවන්. එනම් ඔයාට කියන්න මෙන්න මේ සූත්‍ර දෙක මෙන්න මේ සූත්‍ර දෙක පුතේ අපි ඔයාට කියලා දුන්න ඔන්න. ඉතින් ඔය සූත්‍ර දෙකෙන් ඕන ගාන කදන්න පුළන් කොටස් ගාන. මගේ නිර්මාණ ස්තන්ත්‍ර නිර්මාණ මේ දැ ගොඩක් ගුර පාචික කියල දුන්නට. ඒ සූත්‍රය ලියන්නේ සූත්‍රය පැත්තක කටුසරාන් කොලේ ලියාගැෙන ඒකෙන් හිතල ගාන හදන්න පුල. ඕන ගාන අදන්න පුළන් ඔයි සූත්‍රක දාලා. හැබැයි මේ ගණනේ තියෙන විශේෂත්වය දෙරස් ස්සේ බී කොඩ ආූ මේ පශ්නය තියෙන විශේෂත්වය එක පත්‍රේ බී කොඩසෙපුතේ මේක විශේෂත්වය. මොකද මේ සූත්‍ර උක්ත කරන්නඕනාා මොකක්ද කොටස් ගණන ගන්නඕන්න. එතකට මේ පහලටයිලා. අයි ෝබෙදීම කොමි එහම දැන්ම. විඩස් මෙතනත් කොලා ආ උක්ත කරන්න වනා. කොලාා උක්ත කන්නකොට කෝගා පහලට වාලා ආබෙදීම කෝගා. හරි එහෙම කරන්න වනා. එතකොට එහම කරලා ඔය උත්තරේ ගත්ත මේ ගන්න වාදන්න වෙන විදිලට කලාට කමක් නෑ. හැබැයි මගේ තේරි මම මේ කරලා තියෙන අද දෙරන YouTube චැනල් එකේ ඔයා අපස්සට ගිහිල්ල ඒනි කන්නඇවත පොඩක් පරිශීලන කල්ල බැලුවත් ලස්සටඒ පාඩම විස්තර කල ඇතිමං ගනන් ගොඩක් හදලා ඇතිගේ. එතට ඒක බලලවාඩය කරන්න බලන් දැන් මගේ ඒ දේශනය හපුදරූ. එකක මගේ පන්තතිවල දරූ පටස්කාලම එක කන්නවෝ විදියටට මගේ අර්කෙටි ක්‍රමින් හැබයි කාටඩත් ඒ සූත්‍ර ඉතින් බලන් උදේ වාහන් යන්නේ සූත්‍ර ලියන්නේ අපි කටුසරණක ලියාගන ඒ ඒක හිතල කරන පඩත් සොන්ඩ බෑ වරුණනාට පසමොකද කියල්. කොලාා ආ කියලවත් ලියලියෙන් ඔන්න ක ලාබ සාදායම කියල කෙටි කතා න ෑන විභාගෙට කිලිම නව කතා දිකට ලියන්න්න බ ොළා කියල කොඩසක ලාබන් සාදාෑයම කියල ලිවුත් මක දේක තියෙනවරද කොළාආගල් ලිවවාහම නිකන් අර ොලා ආග කොඩසක ලාබන් සාදාෑම තමයි තිතකට පේන නිියම් පොඩි නිකම වෙනසක්වාගේ එකයි හමකිව හරි එනං පුතා දැම් බලන්න. අපි ඉස්සරහටයමු ය රෝමිලක්කන් තුනක් කලේ. දැම්බල හතර ඒ හතරනි ගාන්ට ගිය. ළමයින් දැ අවරවෙන්නත් ළඟයි අදදවසසි වැඩ ළමයින් සඳහා වූ සාදයකදදිී බෑගයක්ත්තුලවූ ෝලාතරින් ආහමුලෙසෙක් බෝලයක් ඉවතට ගැෙන. ඒ ආපසුන් නොතමා තවත් බෝලයක් ගැනි අපසු නොදම අන්න කතන්දරේ තවත් බෝලයක් ගනි. ආමුලෙස ගන්නවා ගැන අහම්බෙන් ගන්න. තරිම බැලීම සේවමක් නැතුව ගන්න. රැන්ඩම් ලිගන්න ඒකයි. එතු රැන්ඩම් එක RBC. R RBS රඩම් ්ලඩ් සුග ඒ අහලා ඇතිවා ඒ නිකන් F පාස්ම් බලඩ් සුග කියලා බලන්න නැතුව FBS බලන්න නැතුව රැඩම් Rබෙල් බල රැඩම් බලඩ්ග රඩම් එක හාම්බිග නිකන් කාලලා ටික වෙලාකින් වනත් ගන්න හක් ඒවාගේ හර පෑදාහය දොලා හෙම ඉන්න නැතුව පස්ටිං ඉන්නැතුව. රයි් එතකොට රැන්ඩම් එක කියන්නේ හම්බේ ආහාම්බුව එතකොට හම්බුලෙ ේවතර ගන්න. බෑගගේ තුළ සරෝ සම රතුපාට ෝල දෙකයි R1න් R2 රෙඩ් කියන එක නිල්පාට පොල ්ලූ ඉළඟට වයියලෝ සා ග්‍රීන් කොළපාට. එත ක්‍රඩාට දල් නියදවකාශයේ කතිර යොදාගැනිමින් කොටු දැල මත ලකුණු කරන්න. පුතේ මේක මෙතන් ලකුණ වෙන්නෑ මේ මේ මේක ඕම. ඉරස්සේ මේක හැබැයි මේක ලකුණු වෙන්න මේ මේක මේක. මේක ලකුණ කන්නවා මේක නෑ. මේක ලකුණු කවා මේ ලුණ කවා මේක ලකුණු කන්නවා මේක නෑ මේ. මෙන්න මේ විදියට බොහොම ලස්සනට ඔක්කොම ලකුණුන හැබැයි. මැද්දේ මේකේ විකරණය කියලා හිතෝත්. විකරණය හිස්. ඇයිඒ. ආපසු නොදමා ගතු බොලකා අපපෝ දාන්නන්නේ ැන එක මේ අපපහොෙන්න්න බෑ කියන එකන පුතා. මේකා පවවෙඩ බැෑ කියන එක එතකොට. ආ වන්නාව තාරවන්න එන්න බෑ කාල වෙලාවත් අපේ අවසන් වෙලා තියෙන්න්නේද. ඉතිං ඒවාගේ කතන්දරය එතගොට මේක කින ක්‍රීඩාාවෙන් ජය ගනීමටනම් පළමෝ නිල් බෝලයක් ෝ කාහ බෝලයක් ඉවතර ගෙන පසුව රතු බෝලයක් ඉවතර ගතය යුතුය. ළමයකු ක්‍රඩාවෙන් ජයගන්නා සිද්ධිය කොටු දෙලෙහි වට කොටට දක්වන්න. කොමති කියන්නේ පළමුුව නිල් බෝලයක් හෝකහ බෝලයයි. නිල් කියන්න බ්ලුූ ඕෝ ඒලෝ අරගෙන. ේ රෙඩ් ගන්නවා එ නම් මෙන්න මේක. එතකොට කියීයද මේ තුනයි දෙකයි පහයි තුනයි දෙකයි පය පස්සරපා විසි පහනාට මැද විකරණය වගේ කයින්ගුණාම විස්සයි විස්සංකී අද හතරා විස්සෙන් හතරා සම්බාහිතාව. දහයින් දෙකයි කියල ගන්න පුළුවන් විස්සෙන් හතරයි. ඔය හතරේ ඒ කියනෙ එක තමයි ඉවර වනේ. හතරබ රුක්ස රහනට යන්නට වෙලා මදි වෙනවා. රුක්ස රහනට යන්නට වෙලා මදි වෙනවා. අපි රක්ෂටහනායි ඊළඟට පස්සනි ප්‍රශ්නයයි අප ඊළඟ දවස කරලා අපි යනවා ඊට පස්සේ දැදදා ශවිශස සම්පූර්ණය ඉවරයි මොනනාද සම්පූර්ණය කනෙක පත්‍රයෙකොටස බිකොටස ර ඉට පසල බන් සති ඊළඟ දවසේ අපි යනවා තවත් පත්‍රතිිකට ඊට පස්සේ තමයි සකැන් පේ පරලට අනේ නම් අද වැඩකට ඇතුමතිකින් සමප්තයි අයිබෝන් වාසනාවන් ඔබට ජයවා දෙරනට ජය